ලක් දෙරන පුවතකට එහා ගිය රටගෙන කුමාක් මේ රට තව තවත් ආර්ථික අර්බුදයකට ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩසටහනකට මේ රට තල්ලු කරමින් යනවා ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා කරද්දී shut up and sit down කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටවහන්න පසුගිය දිනවල වැඩ කෙරුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද මතු ප්‍රශ්න මතු කරමින් අධිකරණයට ඇඟිලි ගැසීම අධිකරණයට ඇඟිලි ගැසنده වැඩපිළිවෙළක් සකස් කරලා විනිශ්චකාරවරුන් අධිකරණයේ විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තුවට කැඳවලා වරප්‍රසාද ප්‍රශ්න නගන්න වැඩපිළිවෙළක් සකස් කෙරුවා. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම දැන් වලපල්ලට ගිහිල්ලා තියෙනවා. විධායකයෙ විසින් පාර්ලිමේන්තුවත් ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් ඒ වගේම මාධ්‍යත් පාලනය කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. මේකට සියල්ලටම යොදාගන්නේ වර්තමාන ජනාධිපතිතුමා මේ රටේ ආර්ථික අර්බුදය. මේ රටේ ආර්ථික අර්බුදය ඇති වෙන්න පෙර අපි සමග ජන බලයේ විදිහට පාර්ලිමේන්තුවේදී අපි ඇහුවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඇයි ප්‍රමාද වෙන්නේ කියලා. අපි දැනගෙන හිටියා මේ ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව විසඳගන්න අපහසු වෙනවා මේ විදිහට ගියොත් කියලා. මේ විදිහට අපේ රට 17 වතාවක් මේ වටත් සමග 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඒ වැඩසටහන වලට සහභාගී වෙලා තියෙනවා. එයින් වැඩසටහන් දැනට 10ක් අසාර්ථක වෙලා තියෙනවා. වැඩසටහන් 6ක් පමණයි සාර්ථක වෙලා තියෙන්නේ. 2016 සිට 2020 දක්වා එවකට හිටපු ආණ්ඩුව ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිලා තිබුණා. මේ 16 වතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යද්දී රටේ ජනතාව ගැන එච්චර දැනුමක් නැහැ. නමුත් මේවර කුඩා දරුවෝ පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ කොමක්ද කියලා දැන් දන්නවා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේවර අපේ වැඩසටහන ඉදිරිපත් කළේ සහ ඔවුන්ගේ වැඩසටහන පිළිගන්න තීන්දුව කළේ මේ රට බංකොලොත් වුණාට පස්සේ 2022 අප්‍රේල් 12 න් පස්සේ. හැබැයි අපි 2019 දෙසැම්බර් 19 අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා එවකට මුදල් ඇමතිවරයා ගහව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න පුළුවන් කියලා අදහසක් තියෙනවාද කියලා. ඒතකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා නෑ අපි හැම කොහේ කිසිසේත්ම යන්නේ නෑ කියලා කිව්වා. 2020 අගෝස්තු 5 වෙනිදා මැතිවරණයෙන් පස්සේ සමගි ජන බලයෝගේ විපක්ෂයට ආවට පස්සේ අපි අපේ ආර්ථික කමිටුව ඒ වගේම අපේ විපක්ෂ නායකතුමා ඇතුළු සියලුම දෙනා කිව්වා අනිවාර්යයෙන් මේ රට ආර්ථික අර්බුදයකට යනවා යමින් පවතිනවා. ඒ නිසා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ පිළිබඳව වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වෙයි කියලා. නමුත් ඒක වුණ ඇහුවේ නැහැ. ප්‍රතිඵලයක් වශයෙන් උනේ අපේ රට බංකොලොත් රටක් බවට පත් වෙන්න අපේ ණය ගෙවා ගන්න බැරිව ණයවල තිරසාර භාවයක් නැතිවීම. තිරසාර භාවය කියන්නේ ණය ගෙවන්න විදියක් නැහැ. ගෙවන්න ණය ගන්න බැරි වෙනවා. ණය ගෙවන්න බෑ. ණය ගෙවන්න ණය ගන්න බෑ. ඉතින් මේක තමයි තිරසාර භාවයක් නැතිවීම කියන්නේ. ඒ තත්ත්වය තුළ 2022 අප්‍රේල් 12 වෙනිදා අපි ණය ගෙවන්න නැති බව ප්‍රකාශ කරමින් ඉන්පසුව තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට දාන කොන්දේසි ඉතා දැඩි වුණා. ඒ දැඩි කොන්දේසි විඳින්න වෙලා තියෙන රටේ ජනතාවට. මේ ඉදිරියට රටේ ජනතාවට මෙහි ඵල විපාක දැනගන්න පුළුවන් වෙයි. එහෙම තියෙද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වන විට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම සීක්ලෙස වලපලට දමමින් යනවා. ඔහු පාර්ලිමේන්තුවට ඇඟිලි ගහනවා. ඒ වගේම අධිකරණයට ඇඟිලි ගහනවා. ඒ විතරක් නෙමෙයි මාධ්‍යයටත් ඇඟිලි ගහනවා. පසුගිය දිනවල අපි දැක්කා මාධ්‍යවේදී සියත මාධ්‍ය ජාලයේ සියත මාවලගේ සහෝදරයාට වරප්‍රසාද ප්‍රශ්නයක් ඇති කරමින් නීතිපතිවරයාට යොමු කරලා ටෙලිවැකිය හරහා වරප්‍රසාද කඩු වුණා කියලා පාර්ලිමේන්තුවේ ඔහුව මර්ධනය කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඒක අපි තරයේ හෙලා දකිනවා. මේක මේ අනිත් සෑම මාධ්‍යරම වුණා සිරසට වුණා දෙරණට වුණා. දැන් අපි හිතනවා අනිත් මාධ්‍යත් මේ බය කරගන්න මේ වැඩපිළිවෙළ කරනවාද කියලා. මං හිතන්නේ මාධ්‍ය මර්ධනයකට මුල තමයි මේ තියෙන්නේ මේ ආරම්භය. ඒ වගේම දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි දැක්ක පසුගිය දිනවල කියනවා අපේ රටේ ණය වසර 10ක් දක්වා කල් දාන්න ඕනේ, ණය ප්‍රතිවගත කරන්න ඕනේ වසර 10ක් කියලා. හැබැයි එහෙම කියලා දවස් දෙකකට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහු කියනවා අපේ ණය අපි වසර 10ක් ඇතුළත සමස්ත ණය ප්‍රමාණය ගෙවලා දානවා කියලා. හරි පරස්පර විරෝධී දෙයක්. ණය අපි ණය වෙලා තියෙන ප්‍රමාණය දැන්ට ඩොලර් බිලියන 50ක් පමණ වෙනවා විදේශ ණය. මේ ඩොලර් බිලියන 50 අපි වසර 10ක් කල් දාන්න ඕනි කියලා එකතැනක කියලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා
අපි වසර 10කින් මේ ණය ගෙවල අවසන් කරනවා කියලා. ඒ වගේම මම දැක්ක වජිරාභේවදන මැතිතුමා කියනවා වසර 10කින් ණය ගෙවල විතරක් නෙවෙයි වසර 10කට පස්සේ අපි වෙන රටවල ණයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මොන විහිළු කතාවක්ද මේ කියන්නේ? අපේ මේ වෙන විට අපේ රටේ සමස්ත නොගෙවු ණය ප්‍රමාණය ට්‍රිලියන 25ක් කෝටි 25 ලක්ෂයක්. 2020 දී මේ රටේ නොගෙවු ණය ප්‍රමාණය තියෙන්නේ ට්‍රිලියන 13යි කෝටි 13 ලක්ෂයයි. දැන් ඒ කෝටි 25 ලක්ෂයක් වෙලා තියෙනවා. දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භන ලැබෙන ණය සහ දැන් වුන් බලාපොරොත්තු වෙන තව ඉදිරියේදී ණය ගැනීම සමග ණය නොගෙවෙන තත්ත්වයක් තුළ තව වසර දෙකක් යද්දී අපේ රටේ සමස්ත නොගෙවු ණය ප්‍රමාණය ට්‍රිලියන 30ක් කෝටි 30 ලක්ෂයක් පමණ වෙයි. එක් පුද්ගලයෙකුගේ ණය ප්‍රමාණය ඒක පුද්ගල ණය කෝටි 5 රුපියල් 15 ලක්ෂයක් පමණ වෙයි. ඉතින් මේක කොහොමද මේ රටට ඔරොත්තු දෙන්නේ? මේ මේක තමයි තියෙන ප්‍රශ්නේ. මේ මෙහෙම ණය අරන් ණය උගලකට හැරෙනවා. ණයෙන් ණය ගෙවන තත්ත්වයක් नयक नयन दें मेवर लबन अपे पलिनी वारे डोल मिलियन तुम से डोल मिलियन एक इंदिया नयक गेवर अभी पड़के सलि पड़केवन दें मेहताट विकुणंकन तत्व पत्ला जात्यांतर मूल्य एक्तम रजेट बरकला राज्य आयतन प्रतिगत दुकद आंडी रजेट बरक राज्य आयतन ने मे लाभ लभन आयतन विकुणा तीन दुकान දැන් විශේෂයෙන්ම ආයතන දැන් හතක් නම් කරලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙන නිසා ආයතන 25ක් පමණ විකුණන්න තීන්දුව කරලා තියෙනවා. එයි මේවා විකුණන්නේ. මම දැක්කා ඒක එක්තරා ඇමතිවරයෙක් කියනවා මුදල් රාජ්‍ය ඇමතිවරයා අපිට වෙන විකල්පයක් නැහැ. ණය ගෙවන්න විදිහක් නැහැ. ණය ගෙවන්න අපිට තියෙන එකම විකල්පය තමයි මේ රාජ්‍ය ආයතන විකුණන එක. පාඩු ලබන ආයතන කවුරුත් ගන්නෙ නැහැ. ලාභ ලබන ආයතන විකුණන්න ඕනේ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැන් බලන්න ටෙලිකොම් ආයතනය मेके राजेश सतु कोट सीट अतल पुद्गल विकुनो मुखद अभी लोक मुहूद अटिया केबल वाली संबंध लाती अपे सन्नीवेदन कट इतना मेक पुद्गल गियो मेक राति आरक्ष विशाल प्रश्न बॉट पत्ते रक्षण संस्था विकुणा लंका रक्षण संस्था विशाल लाभ लाभ एक विकुणा देंगे तेरे दंग अट विकुण खन तत्व कटे जनता राज्य सेवक साल अभी अनिवार्य मेक विकुण मुदल राज्य अटे जनाधिपति विकुण मुखदरा विकल्प याज्ञाकि समस्त नायक गेवलीवर करता नायक हटे जनता मंगिता अपे हटे जनता पाऊ हर असर जनता वकी मन दिखा तीन समाज मध्यक वत्ट वंदूर पेड़ इत वेल रचिंद दम अल्लुगर एंटी हनोलू अयक्वत गत रचिंदा दंग मे नय गत्ता रचिंदा तत्व पत्ते किरी बतकन मे रटे असर्ण जनता मेक गण दाने सिरको इसरा रचिंदा हेड मे हाट दूनो मुखद मे नय गत्ते सतोष नय अरा किरी बतकन तत्व पत्कल तीन रटे जनता इतर ये तरंग असर्ण तत्व रटे जनता मे पालक तीन रटे जनता रावट मिन्यानो मेतिवर्ण तीयाने मेतिवर्ण तीयन अभी आरंची रवि तीयनो खोलुपीटी सह मेतिवर्ण सामाजिक नीचे कुमंत्रण आज्ञा इवागे मुद्रणालय मुद्रणालय नीलधारी सह खोलुपीटी कुमंत्रण आज्ञा मेवा निशातम मे मेतिवर्ण कल दारती खोलुपीटी एक तरह स्थानीय सीट कुमंत्रण करो ये मेतिवर्ण कमीशन सामाजिक समान सामाजिक सह मुद्रणालय समान सामाजिक मेक समाज मध्यम पत्रिमीन मेवनी तत्व मे मेतिवर्ण कल दी मेतिवर्ण कल पालक पक्षे अनिवार्य पड़दीन बोधाण एक्सज जाति पक्ष वाटा जनाधिपत आगे पक्षे मे मेतिवर्ण समीक्षण वार्ता पश्चिनी पश्चिनी मे रणिल विक्रम सिंह मेत वल पत्कार जनाधिपति का चांद पोदान पेर उन्नी तुंगनी मेवनी तत्व दंडो मेतिवर्ण पराधन भाव इंत मेतिवर्ण दिया मे प्रजातंत्रवादी अकुमी तत्व इन सह රටේ ජනතාව ජීවත් කරගීම තමයි ආණ්ඩුවක වගකීම. ආණ්ඩුව දැන් බලන්න ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉතා සීක්ලස් අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ සහනය ජනතාවට ලබා දෙනවා. රුපියල් 135 දෙවිච්ච පෙට්‍රල් රුපියල් 500 වැඩි කරලා රුපියල් 50ක් 100ක් අඩු කරුවට ඒ සහනය එහෙම නෙමෙයි. ඒ තිබුණු ගානට ලබා දෙන්න ඕනේ. මොකද රටේ දැන් රුපියල් 100 ගානට දෙවිච්ච බොරතෙල් බැරල් එක බීලා පෙට්‍රල් බැරල් එක බීලා දැන් ඩොලර් 50ට පමණ අඩු වෙලා තියෙනවා. ඒතර ඒ සහනය ලබා දෙන්න ඕනේ. ඉතින් එහෙම වුණාම විදුලි බිලත් අඩු වෙන්න ඕනේ. මොකද විදුලි බිල අඩු වෙන්න ඕනේ. මොකද විදුලිය නිපදවන්න තෙල් ඕනේ. තෙල් බිල අඩු වෙලා තියෙනවා නම් විදුලි බිල අඩු වෙන්න ඕනේ. ඒකද අපි රටේ ආණ්ඩුවට කියනවා වහාම මේ මාසය ඇතුළත මේ විදුලි බිල ඒ සහ
ඉන්ධන මිල වහාම අඩු කළ කරන්න කියලා රටේ ජනතාවට දැනෙන විදියට රුපියල් 50කින් 100කින් අඩු කළා හරියන්නේ නැහැ රුපියල් 135ට රටේ ජනතාව මම ඒකයි කිව්වේ අසරණ වෙලා තියෙනවා කියලා රුපියල් 135ට තිබිච්ච පෙට්‍රල් ඩීසල් රුපියල් 500 කළා රුපියල් 150කටම ඔන්න අඩු වුණා කියලා රජින දාන තත්ත්වයක් පත් වෙලා තියෙනවා රටේ ජනතාව අසරණය කරලා තියෙනවා ඒ නිසා අපි කියනවා වහාම ආණ්ඩුව මේ රටේ ජනතාව ජීවත් කරන්න වැඩි පෙළස ගන්න නෑ දැනටත් ඕන් වැඩි කරගෙන යනවා දුප්පත් ජනතාවට පවුල් 29 ලක්ෂයකට हाल किलो दहाय गाने और मास देगा देना किया हाल किलो दहाय दिल में रटे जनता आगे वे कुछ गिनना तरह गाने बोलवान अपे रटे पाउल हटा लक्ष्य किन्नो मैं पाउल हटा लक्ष्य पाउल पनस नम लक्ष्य में जीवत तो नबे मैं पाउल हटा लक्ष्य पाउल हत्तीस पान लक्ष्य कर वेल तुने वेल देखा इतराय का निकल वेल खाने ने रटे जनता दारू कुछ गिनने गिनो दारू मंद पोषण पेलो अब एक क्रम वे देखा दान तू मैं हाल किलो दहाय पमन दिल मे पारभु देवी से दान बह एक मंगिता मे जनता और आवट मे आंडू करना बड़े पीला एवगे अभी देखा मे आंडू दें पार्लिमेंट रत दे जनाधिपत में पार्लिमेंट पालने करना अधिकरण पालने कर तत्व तीनों एवगे माध्य पालने कर तत्व तीनों दें ओह हदन पलात सभा सह पलात पालना ऊ नट गांड दें पलात सभा क्रियात्मक पलात पालना दें क्रियात्मक දැන් අපිට දැනගන්න ලැබෙන පළාත් පාලන ආයතන වලට කොමිසමක් කමිටුවක් දාලා ඒක සභාපතිත්ව දිනේෂ්ගුණ වදන මැතිතුමාට ලබා දෙන්න යනවා. ඒ වගේම පළාත් සභාව වලට කමිටුවක් දාලා ඒක සභාපතිත්ව වජිර අබේවර්ධනට ලබා දෙන්න යනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නිෂ්ක්‍රීය වෙලා තියෙන දැන් ක්‍රියාත්මක වෙන්නේ නැති පළාත් සභාව පළාත් පාලන ආයතන වල බලය සහ ඒක පාලන බලය මේ ආණ්ඩුවට සහ ජනාධිපති අතර ගන්න. ජනාධිපතිගේ ගෝලයා වජිර අබේවර්ධන එයාට පළාත් සභාව වල කමිටුවේ සභාපතිකම දෙනවා. පලත් පාලන ආයතන වල සභාපතිකම දෙනවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන. ඒ මම ඒ බලාපොරොත්තු වෙන්නේ උන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ විසරෝලා තියෙන පලත් සභා සහ පලත් පාලන වල බලය උන් යටතට ගන්න. මම ජනාධිපතිතුමා පසුගිය දිනක තීන්දුව කරා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න නම් පලත් සභා නැති තත්ත්වයක් තුල. 13 වෙනි සංශෝධනය තමයි පලත් සභා නිර්මාණය වුණේ. तर पलासभा नेतु धातु संशोधन क्रियात्मक करे पलासभा पालने की बल आंडुरा जनाधिपत मतरे मे वर्तमान जनाधिपत थमंगे गिलिहिलगन बल एक राशिकर गण मे सियाल पालने तमंग यटर गण तम मे सियाल करीन मे वहाम पार्लिमेंट बलपैम कि वहाम नतर करा मंत्री कटक हंड बे शटअप एंड सिट डाउन के कथा कर एक वहाम नतर करना अभी देख का ओह भले इंडी अगमति वाला इंडी को हम देखे मीट मत गई पार्लिमेंट विधि कऊद होरा के महिंद होरा महिंद होरा के कह विधि दें ओह मट करगण ए होरुटी का अट करगण दें नवता दूषण विरोधी पणता गे एंडे आनो जात्यांतर मूल्य अरबदे कील दिनों दूषण विरोधी पणता गे न किया एक हरी दूषण विरोधी पणत गे किरण आसिया भी लोक होंदम दूषण विरोधी पणत आसिया में मुल लोके होंदम दूषण विरोधी पणत गिनावत අධිකරණයට බලපෑම් කරුවා නම් ඒ දූෂණ පනත් වලින් වැඩක් නැහැ. මේ ආණ්ඩුව අධිකරණයට බලපෑම් කරනවා. මේ අධිකරණයට බලපෑම් කිරීම තුලින් එහෙම තියෙන තත්ත්වයක් තුළ මොන දූෂණ විරෝධී ලෝකයේ හොඳම දූෂණ විරෝධී පනත ගෙනාවත් ඒකෙන් වැඩක් වෙන්නේ නැති බව කවුරුත් දන්නවා. 2015-19 රජයේ කාලේ ඕනතරම් දූෂිතයන් දඩුවම් කරන්න අවස්ථා තිබුණා. ඒක කෙරුවද? එහෙම කිසි දෙයක් කෙරුවේ නැහැ. අපි කියනවා මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවා කියලා. ඔය ඉන්න 134 දෙනා පොද්ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඒ තමයි දැන් වර්තමාන ජනාධිපතිතුමා එවකට අගමැති වුණාට චෝදනා කළේ. එහෙමනම් ඔහුට පුළුවන් ඒ මහ බැංකුව මහදවල් මංකොල්ල ගාවා කියලා ඒ දැන් චෝදනා ලබලා තියෙන අය දැන් සිංගප්පූරුවේ ඉන්න අය මේ ගෙන්න ගන්න. එහෙම ගෙන්න ගන්න පිළිවක් නැහැ. එහෙම නැතුව ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ගේන්න යනවා. ඉතින් මේවා ඉතා විහිළු සපේන වැඩ. ඒ වගේම මහ බැංකුව ස්වාධීන කරන්න යනවා. මහ බැංකුව ස්වාධීන කරන්න ඉදිරිපත් කරලා තියෙන පනත දැන් පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒ පනත අනුව නම් महाबैंक स्वाधीन के से मुदल महाबैंक पालने के पणतिने वाणु एक पणते एक स्थान के तीनों मुदल नेमतीवर मूल्य मंडल पत्करण पत्कर एक जनाधिपत मारे हम जनाधिपत में एक अनुमत करो इतना मे के मुदल नेमति जनाधिपति मुदल नेमति जनाधिपति दिन मेक्के इतना मे स्वाधीन कारण दनट पाली पत्कन पणता अनुना महा महाबैंक स्वाधीन के सेवता मुदल नेमतीवर अटना पत्म सिधुवे මේ සියල්ලම අපි හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් රවට්ටන්න වගේ යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වන්න යනවා දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා. ඒක ආසියාවේ හොඳම පනත කියනවා. හැබැයි එහෙම ගෙනල්ලා අධිකරණයට අතපොවන අධිකරණයට බලපෑම් කරනවා. ඉතින් අධිකරණයට බලපෑම් කරලා දූෂණ විරෝධී පනත් ගන්න වැඩක් නැහැ. ඒ වගේම මහ බැංකුව ස්වාධීන කරනවා කියලා ඒ පනතෙන් මේ සම්පූර්ණ බලය මුදල් නැමැතිට ලබා දීලා
මහබැංකු ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් රවට්ටනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කොන්දේසි අපි ඉටු කරනවා කියලා. ඉතින් මේ තත්ත්වය තුළ රට තව තවත් අගාධයට යන්නේ කැරෙන්න වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි කියනවා රටේ වර්තමාන ජනාධිපතිතුමාට ඔහුගේ අර්බුදය විසඳගන්න මේ ආර්ථික අර්බුදය යොදා ගන්නේ නැතුව මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපළ සකස් කරන්න ජනතාව කැබිනට් ලිපට වැටලා තියෙන ජීවත් වෙන්න ඉතා අපහසුයි. රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා බදු වැඩි කරලා තියෙනවා. මේ බදු වැඩි කිරීම අසාධාරණ ලෙස අපි කියලා තියෙන හැම වෙලාවෙම මේ බදු අනුපාතය රුපියල් ලක්ෂ 2.5 පිට එක ලක්ෂයට අඩු කරලා තියෙනවා. අපිත් සමග ජන බලවේගයට ඉල්ලි මක්කල එක ලක්ෂ 2 කරන්න කියලා. තාම ඒක කරලා නැහැ. වෘත්ති කියන් ඊයේ අපි දැනගත්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සූම් තාක්ෂණයෙන් කතා කරලා තියෙනවා. ඔවුන් කියලා තියෙනවා බදු අනුපාත වෙනස් කිරීම ගැන අපිට කිසි දෙයක් කියන්න බෑ. අපි කියලා තියෙන රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා. රජය තමයි මේ බදු ප්‍රතිපත්ති ඇති කරලා තියෙන්නේ. ඉතින් අපි දැක්කා ඊයේ පෙරදා ඉන්දියාවේ අයවැය ඉදිරිපත් කරපු වෙලාවේ ඉන්දියාවේ මේ බදු අනුපාත වෙනස් කළා. ඉන්දියාවේ තිබුණේ බදු ගන්න ප්‍රමාණය ලක්ෂ 5යි. ඒක ලක්ෂ 7.5 දක්වා වැඩි කෙරුවා. බදු මේ ප්‍රතිශතය 137යි තිබුණේ. ඒක 125 දක්වා වැඩි කෙරුවා. අපේ මොකද වෙලා තියෙන්නේ? අපේ ලක්ෂ 2.5 තිබිච්ච බදු අනුපාතය ලක්ෂයට අඩු කරලා 114 තිබිච්ච බදු ප්‍රතිශතය 136ට වැඩි කරලා තියෙනවා. දැන් අපනයන සඳහා 136ක බද්දක් ගන්නවා. එහෙම කියලා කියනවා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා. අපනයනේ 136ක බද්දක් ගහලා කොහොමද නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්නේ? අපි දැන් හම්බෙන ණය ගෙවණ්ඩයි පඩි ගෙවණ්ඩයි යොදවලා කොහොමද අපේ නිෂ්පාදන ආර්ථිකය ගති කරන්නේ? මේ රටේ ආර්ථිකය දැන් ඍණ 9කින් සංකෝචන වුණා 2022. පුරෝකථනය වෙලා තියෙනවා 2023 ඍණ 5කින් සංකෝචන වෙනවා කියලා. ආර්ථිකයේ සංකෝචන වෙද්දි ආර්ථික වර්ධනයක් ඇති වෙන්නේ කොහොමද? අපේ ගෙවුම් ශේෂ හිඟය විශාල වශයෙන් තියෙනවා. මේ ගෙවුම් ශේෂ හිඟය වෙනස් කරන්නේ නැතුව අඩු කරගන්නේ නැතුව අපේ රටෙන් ඩොලර් පිරට යන ඒවා දැන් අඩු කිරීම සඳහා ඒගොල්ලෝ ආනයනය සීමා කරලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේ අවස්ථාවේදී රුපියල යම් යම් ශක්තිමත් වීම වෙනවා. හැබැයි කෙසේ වෙතත් නැවත ණය ගෙවන්න පටන් ගත්තාම ඒ වගේම නැවත ආනයනය කරන්න ගියාම මේක කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ. ඒ නිසා අපි කියනවා අපේ සමග ජන බලයේ විසින් අපේ ආර්ථික කමිටුව හර්ෂඩ් සිල්ලා ඉරාන් වික්‍රමාන්ත කබීර් රෂිම් මැතිතුමා අපි බ්ලූ ප්‍රින්ට් කියලා අපේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙනවා. අපි රජයට ලබා දෙනවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒවා ගැන ඔවුන් කිසිම තැකීමක් නැතුව ඉන්නවා. නමුත් ඉදිරි සමග ජන බලයේ රජයක් යටතේ අපේ ආර්ථික ශක්තිමත් වේ ඉදිරියට ගලා නිෂ්පාදන ආර්ථික ගැති කරලා අපේ රටට ඩොලර් ලැබෙන ක්‍රම තව තවත් ශක්තිමත් කරලා රටේ ඩොලර් වැඩි ප්‍රමාණය වැඩි කරලා රටෙන් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩු කරලා අපේ ශාන්තිජ ශක්තිමත් කරන්න අපිට වැඩපිළිවෙළක් තියෙන බව ප්‍රකාශ කරනවා. මුකුත් යහන්ද තියෙනවා? දැන් මේදී දැන් ඔබතුමාගේ ඡන්දයෙන් මෙහෙම ලැහැස්ති වෙනවද? ඡන්දයක් තියෙන ඉඳලා හිතනවද? අපි හැම වෙලාවෙම ඡන්දෙට ලැහැස්ති. සමග ජන බලවේග කියන්නේ ලංකාවේ අලුත්ම දේශපාලන පක්ෂය. මේ පක්ෂය පිහිටුවේ 2020 පෙබරවාරි 5 වෙනිදා. අපි මාර්තු 17 වෙනිදා නාමෝජනා දෙන්න උනා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් 99 දෙනෙක්ගේ අවස්ථාවේදී අයින් වෙලා අපි නාමෝජනා දුන්නා. අප්‍රේල් 20 ඡන්දෙ තියන්න තිබුණා. එක කල් ගියා කොවිඩ් නිසා. අගෝස්තු 5 ඡන්දෙ තිබ්බා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අලුත්ම පක්ෂයක් මාස 6කින් මන්ත්‍රීවරු 54ක් අරන් විපක්ෂයේ බවට පත් වුණා. මේ ලංකා ඉතිහාසයේ වාර්තාවක්. මොකද 1946 එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරලා පළවෙනි මැතිවරණේ 48 තිබුණේ. මන්ත්‍රීවරු 35 දෙනයි ආවේ. එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා බණ්ඩාරනායක ශ්‍රී ලංකා විශ්වපක්ෂයේ පිහිටවල පළවෙනි මැතිවරණේ මන්ත්‍රීවරු 9 දෙනයි. අපි එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා සමග ජන බලයේ පිහිටලා මාස 6කින් මන්ත්‍රීව 54ක් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ පිහිටේ 1965යි. දැන් අවුරුදු පළවෙනි මන්ත්‍රී ගණ්ඩ ඒගොල්ලන්ට අවුරුදු 29ක් ගියා. 1994 තමයි එක මන්ත්‍රී කෙනෙක් ගත්තේ අවුරුදු 29කට පස්සේ. දැන් අවුරුදු 68ක් දැන් තාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 3 දෙනයි. ඒ නිසා සමග ජන බලවේගය තමයි මේ රටේ විශ්වාසය දිනාගත්ත පක්ෂය. දැන් වර්තමාන පාලනය කරන පක්ෂයට අමතරව වර්තමාන පාලනය කරන පක්ෂයක දැන් කවුරුත් දන්නවා මොකද වෙලා තියෙන්නේ කියලා වුන්ට මේ රට කරපු බංකොලොත් භාවයට පත් කරපු පක්ෂය නිසා. ඒ නිසා ඊළඟ මැතිවරණයට බලයට පත් වෙන්නේ සමග ජන බලවේ කවුරුත් දන්නවා. ඒ සඳහා අපි ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම්. මොකක්ද එන්නේ? ඉස්සෙල්ලාම එන්නේ රටේ ව්‍යවස්ථාවනුව ජනාධිපතිවරණයක්. ඒක එන්න ඕන 2024 නොවැම්බර් 17 ඉස්සෙල්ලා. ඊට පස්සේ මහ මැතිවරණයක් එන්න ඕන 2025 අගෝස්තු 5 ඉස්සෙල්ලා. දැන් කල් ගිහිල්ලා තියෙනවා පළස්සම මැතිවරණේ වසර 3කින්. ඒක තමයි ඒක තියන්න ඕනේ. පළාත් පාලන මැතිවරණේ දැන් වසරකින් කල් ගිහිල්ලා තියෙනවා. ඒක තියන්න ඕනේ. ඉදිරියෙන් එන්නේ මොන කුමන මැතිවරණේද? පළාත් පාලන මැතිවරණේද? පළාත් සභා මැතිවරණේද? ජනාධිපතිවරණේද? මහ මැතිවරණේද? ඒ සියල්ලම අපිට තරඟ කරන්න අපි
සූදානම් ඒ වගේම ජයග්‍රහණය කරන්න සූදානම් අපි ඒකාන්ත වශයෙන් ජයග්‍රහණය කරන්න සමග ජනබලය දැන් ඔහුගේ කාලය ලෑස්ති වුණානේ බලත් පාලන නැති වරට දැන් ඒක අතහැරලා නෑ කිසිම අතහැරලා නෑ අපි දැන්ටත් අපේ වැඩපිළිවෙලක් අපි කරනවා අපේ ජනපෞර කියලා වැඩසටහනක් තියෙනවා ඒ ජනපෞර වැඩසටහන 37 නායක මැතිතුම මුළු ලංකාව පුරාම ආරයි යනවා සෑම ආසනයක මේක කරගෙන යනවා අපි මැතිවරණ දැන් අපේ ආර්ථික දැක්ම එලි දැක්වුවා හිල්ටන් හෝටලේ පසුගිය දින ඊට පස්සේ කුරුණෑගල මම එක කලාපයි කුරුණෑගල නගරේ දැන් 29 වෙනිදා අපේ ආර්ථික කමිටුවත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් අපි ගාල්ලේ ආරාධනා හෝටලේදී අපේ වෘත්තීය වේදින් ගාල්ල දිස්ත්‍රික්කයේ වෘත්තීය වේදින් කමිටුව අපේ ආර්ථික දැක්ම එලි දක්වනවා ඒක අපි හැම දිස්ත්‍රික්කයකටම ආරයි යන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපි මැතිවරණ අපේ බලමණ්ඩල පිහිටවන බලමණ්ඩල සදා නායකතුමා සහභාගී වෙයි ඒ වගේම අපි ජනපෞර වැඩසටහන සඳහා අපි වැඩපිළිවෙල සකස් කළා මුළු ලංකාවේ තියෙන සියලුම මැතිවරණ කොට්ටාසවල ඒ වැඩසටහන අරගෙන යනවා මැතිවරණය වෙනුවෙන් ඒක තීරු කරන කල වැඩි දැන් යමම කලබල වෙන්න ඕනේ නෑ වෙනස් වීම නෙමෙයි අපේ පක්ෂයේ දින්නවනේ දැන් අපේ අපේක්ෂකෙක් ඉන්නවනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නවා එතන අපේ සමග ජන බලයේ පක්ෂයේ නායකයා එතුමා තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා හැබැයි තව කල් තියෙනවා දන්නවනේ කවුරුත් කාලේ උගක් දේවල් වෙනස් කරනවානේ ඒ එහෙම ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අපි නම් කරන්න පුළුවන් අපිට ඡන්දේ ලං වුණාම නිල වශයෙන් හැබැයි දැනට අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔයතුමා තමයි ඉදිරි මැතිවරණයටත් අනිවාර්යයෙන්ම තරඟ කරන්නේ දැන් කාලේ ගොඩක් දේවල් වෙනස් කරනවා කිව්වනේ දැන් මේ යන විදියට කාලේ වෙනස් කරා කියලා जनाधिपति जनाधिपति අපිට හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අගමැතිකම බාර ගන්න ගුමම රනිල් සජිත් ප්‍රේමදාස ඇයි අපි බාර ගත්තේ නැත්තේ අපිට පුළුවන් මේ හොරු එක සිත් ගානත් එක්ක මේ ආණ්ඩු කරන්න අපිට හිටියේ මන්ත්‍රීවරු 54 ඒ 54 න් අපිට ආණ්ඩුවක් ගෙන යන්න බැරිද අපි එක බාර ගත්තේ නැහැ නමුත් රනිල් වික්‍රමසිංහ එතුමා විතරයි නේද එතුමාට නැති වෙන්න දෙයක් නැහැ එතුමා එතුමාට ඇති වෙන්න දේවල් නිසා නැති වෙන්න දෙයක් නැහැ ඉතින් එතුමා තනි මන්ත්‍රී විදියට බාර ගත්තා දැන් එතුමා හිරකරුගේ බවට පත් වෙලා ඉන්නවා 134 දැන් පාර්ලිමේන්තු විසිරවන්න පුළුවන් එතුමාට දැන් අවස්ථාවල එතුමා විසිරවන්නේ නැහැ මොකද එතුමා 134 හිරකාරයෙක් බවට පත් වෙලා තියෙන නිසා ඉතින් එතුමා දැන් හිතාගෙන ඉන්නවා මේ ඊළඟ ජනාධිපති වෙන්නේ අර හොරු කට්ටායමත් එකතු කරගෙන ජනාධිපති වෙන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට එක එක උත්තර වැටිය දෙනවා. 13 සංශෝධනය ගැන කතා කරනවා. ඒ වගේම දැන් මේ විශාල බොරු රාශියක් කියනවා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ණය හම්බුණා කියලා සිරිකොත ඉස්සරහා රචින දාලා රටේ රචින දාන්න කියලා. එහෙම දැම්මත් හුඟක් ජනතාව. ඉතින් එහෙම කියමින් එහෙම වැඩපෙළක් යනවා. දැන් ඒගොල්ලොත් රට වටා යන්න පටන් ගන්න තියෙනවා මේ මූල්‍ය අරමුදල ණය ගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහායකුණා කියලා. එතුමා කියනවා වසර 10කින් ණය ගෙවලා පිටරටවලටත් ණය දෙන්න යනවා කියලා. ආයේ එතුමාම කියනවා වසර 10ක් ණය කල් දානවා කියලා. ඉතින් මොකද්ද මේ 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 කතා කියලා එතුමාගේ ඔළුවේ තියෙන්නේ. එතුමා ඉල්ලලා දිනුවත් එතුමා ජයග්‍රහණය කෙරුවත් ජනාධිපති වෙයි පෙරදුවත් ගෙරයන් වෙයි එතුමාට දෙකේ එකක් තමයි තියෙන්නේ ඒකින්ද එතුමා හිතනවා ඇති මේ 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 පාරත් තරක කරන්න එතුමා නෙමේ කවුරු ජනාධිපති අපේක්ෂා වුණත් සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන්න අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් අපිට ඒ බහුතර චන්ද්‍ර ප්‍රමාණ තියෙනවා දැන් යම් මට්ටමකට බඩු දිලා අඩු වෙලා තියෙනවා එතනද පැට්ටර අඩු කරනවා කොහොමද මිනිස්සු ඉල්ලුවේ ඔව දුන්නට පස්සේ ඔබතුමාට මම මුලින් කිව්වේ ඒකයි 135 දෙවෙච්ච බැටර රුපියල් 500 කරලා රුපියල් 100 200 300 අඩු කරුවාම ජනතාව රැවටෙනවා අපේ ජනතාව අහිංසකයි කියලා කිව්වේ ඒකයි ණයක් ගත්තාම කිරිපත් ගන්න ජනතාවක් ලංකාවේ ඉන්නවනේ දැන් රුපියල් 120 130 140 දෙවෙච්ච පරිප්පු රුපියල් 500 කරලා දැන් 300 350ට අඩු වුණා මේක අඩු වීමක්ද රුපියල් 60 දෙවෙච්ච පාන් රාත්‍රී රුපියල් 200 කළා රුපියල් 130 140 150ට අඩු වීමක්ද ඉතින් ඒවා ඒ සාමාන්‍ය රටක ආර්ථිකයේ යද්දි ඒවා වෙනවා දැන් ඩොලර එකේ වැඩිවීම අඩුවීම මත ඒක සාමාන්‍ය දෙයක් ඒක ඕනෙක කෙනෙක් ආපුවම ඕක වෙනවා එහෙම මේ ප්‍රශ්න දැන් මේ අපි දැන් අපේ අපි හුඟක් පිටරටින් බඩු ගේනවා පිටරටින් බඩු ගේනවා තමයි මිල එතකොට අපි ඉන්ධන පිටරටින් ගේන්නේ පරිප්පු ඒ හුඟක් ඒවා ආහාර ද්‍රව්‍ය පිටරටින් ගේන්නේ එතකොට ගෑස් පිටරට ගෑස් 1400 දෙවිච්ච ගෑස් නේ දැන් රුපියල් 5000 වෙලා දැන් 3000 වෙලා තියෙන්නේ ඒක අඩුවීම අඩු වැඩිවීම මේ ඩොලර එක මත ඒ පිට රටින් ගේන ඒවා සාමාන්‍ය ඒ තත්ත්වේ වෙනවා. ඉතින් මේ රටේ මේ ඕනෙම එක්කෙනෙක් පාලනය කරද්දි මේක ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් රටේ ජනතාව පව් අසන ජනතාව ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් ඔය කිරිපත් කරන තත්ත්වයට පත් උනේ ඒකයි. හැබැයි රටේ ජනතාවගේ වැටුප් වැඩි වෙලා නැහැ. රාජ්‍ය සේවකගේ වැටුප් වැඩි වෙලා නැහැ. අනිත් අයගේ කිසිම ආදායමක් වැඩි වෙලා නැහැ. දැනට රැකියා ලක්ෂ 10කට ආසන ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. අද මම මේකට එද්දි මට කතා කළා විධායක නිලධාරියෙක් එක්තරා ආයතනයේ. ඔහු මට කිව්වා ඔහුට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
මම කවමදාකවත් මම විදායක නිලධාරි දැන්ටත් මම වැඩ කරනවා හැබැයි අපේ ආයතනයේ හුඟක් අය කියලා කියන අතර වෙලා තියෙනවා මම දැන් කුලී වැඩ කරන්න යනවා නිවාඩු දවස්වල මට මගෙන් ඉල්ලීමක් කළා පුළුවන් නම් මේ ළමයි දෙන්නගේ තව එක්කෙනෙක් සාමාන්‍ය පෙළ අනිත් එක්කෙනා 10 වසරේ මේ ළමයිගේ ඉගෙනීමට උදව්වක් කරන්න සර් අපි කවදාකවත් අපි මෙහෙම ඉල්ලන අය නෙමෙයි මෙන්න මේ තත්ත්වයට රටපත් කළා මම මේ එද්දි මට කතා කරලා කියපු එක්කෙනෙක් එයාම කිව්වා මම විදායක නිලධාරියෙක් කියලා ඉතින් මේ රට මේ තත්ත්වයට පත් වෙලා දැන් ඉතින් මේ රුපියල් 50ක් 100ක් අඩු වුණාම අපි සන්තෝෂයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් යන්න කියලා මුලින්ම අපි කිව්වා කිව්වේ රට බංකොලොත් වෙන්නේ ඉස්සෙල්ලා අපි මේ ණය මේක අනුමත වීම අපි ඉතාම සන්තෝෂ වෙනවා අපේ විපක්ෂ නායකතුමා මේ ස්ථානයේට තානාපතිවරු කැඳවලක් මොකද කිව්වේ අපිට සහයෝගය දෙන්න මේ රට ඉදිරියට අරයි යන්න මොකද අපි තමයි ඊළඟ රටේ නායකත්වයේ බාර ගන්න මේ රට ඉදිරියට ගෙනියන්නේ ඒතර අපිට බංකොලොත් වෙච්ච රටක් අරන් වැඩක් නැහැ ඉතින් අපි කිව්වා මේ ආණ්ඩුවෙන් මේ බංකොලොත් භාවය නැති කර ගන්න ඕනේ මේ ආණ්ඩුවෙන් බංකොලොත් භාවය නැති කර ගන්න ඕනේ හින්දා තමයි අපි කිව්වේ විදේශ තානාපතිවරුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නායකයෙක් හම්බුණාම අපේ නායකයා අපිට සහයෝගය දෙන්න මේ රට දෙන්න දෙන ආධාර දෙන්න ණය මුදල් අපිට ලබා දීලා මේ 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 රට මේ ගොඩනගන්න උදව් කරන්න කියලා. මොකද අපිට අවශ්‍ය නැහැ බංකොලොත් වෙච්ච රටක් අරන් ආයේ මේ මේ රටේ ජනතාව වැයගන්න. ඉතින් මේ මේක ආණ්ඩුවට තව කාලයක් තියෙනවා රට පාලනය කරන්න. ඒ කාලය තුල රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා නම් අපි කැමතියි. මොකද අපි තමයි ඊළඟ ආණ්ඩුව ගන්න ඉන්නේ. මොකද හොඳට දන්නවනේ අපේ රට ඍණාර්ථිකයක් උනේ 2000යි 2019 20යි. ඒ දෙකේම උනේ වාමාංශික ආයක ජනාධිපති 2000යි චන්ද්‍රිකා බණ්ඩාරනායක 2019 හිටියේ ගෝඨාභය ඍණාර්ථිකයක් වුණා. ඒ වෙලාවේ අගමැති වෙලා හිටියා 2010 රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා චන්දෙන් ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කළා ආර්ථිකය දන කෙරුවා. මොකද ඊළඟ මැතිවරණේ උනේ? ඔහු පරාදයි. ඔහු පරදුණා. 2015 ආණ්ඩුව ආවා. ජාත්‍යන්තර මූල්‍ය අතරමුට ගියා 2016 රනිල් වික්‍රමසිංහ මහත්තයා. පඩි වැඩි කර රුපියල් 10000කින් රට රාජ්‍ය ආදායම වැඩිව බිලියන 1980ක් බවට පත් කළා. ලංකා ඉතිහාසයේ වැඩිම ආවේ 2018. වැඩිම සංචාරකයෝ ආවේ 2018 24 ලක්ෂයක්. අන්තිමට මොකද 2019 ඡන්ද 2020 ඡන්ද දුන්නේ? ඒ ඔහුගේ ආසනයවත් බේර ගන්න බෑ. ඔහුටත් පාර්ලිමේන්තුවට එන්න බැරුව گیا۔ ඉතින් ඒකව තමයි රටේ ජනතාව දන්නවා මේ මේගොල්ලන්ගේ හැටි. එහෙම නෙවුනේ. ඉතින් ඒකිට දැන් මේ ආජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේක මෙයා කිරුවා කියලා. ඔවුන්ට ඡන්ද දෙන්න ජනතාව බැඳිලා නැහැ. ඡන්දා ඡන්ද දෙන්නෙත් නැහැ. ඉතින් මැතිවරණය වලට අපි කිසිම බය නැහැ. ඒකනේ මැතිවරණ දැන් අලුත්ම සමීක්ෂණ අනුව එක්සත් ජාතිපක්ෂ 5 වෙනි ස්ථානයේ ඉන්නේ. ඉතින් ඒවත් ඒකින්ද දන්නේ තමයි ඡන්ද තියන්නේ නැත්තේ. ඔය මං කුමන්ත්‍රණ ගැන කතා කළේ දැන් ඔය කොල්ලුපිටිය කුමන්ත්‍රණ ගැන ඒ කුමන්ත්‍රණ කතා කරලා මේ ඡන්දේ කල් දාන්න කොහොමද කතා කරන්නේ ඒකට ඔය එක්සත් ජාතික පක්ෂයත් පොත්ජාර පෙරමුණෙත් ඒ කට්ටිය හවුල් ඉතින් ඒගොල්ලෝ එකතු වෙලා මේ කුමන්ත්‍රණ කළා මේ මැතිවරණ දැන් අයවැය මුදල් වෙන් කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා ඒ වෙන් කරපු මුදල් ලබා දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මුදල් ලබා දෙන්නෙත් නැතුව ඒක ලබා දෙන්නෙත් නැතුව මේ ඡන්දේ කල් දාන්න යන්නේ පරදින හින්දානේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දැන් ආපුවා මේ කියන විදිහට තව අවුරුදු 10කින් ණය ගෙවන්නත් පුළුවන් නම් මේ ඔක්කොම කරන්න පුළුවන් නේද ඡන්දෙකට යන්න පුළුවන් මේ ජනතාව ඔක්කොම සුඛිත පුත් වෙලා තියෙනවා පෙට්‍රල් අඩු වෙනවනම් ඩීසල් අඩු වෙනවනම් කැම්බි කියෝ විදිහට අඩු වෙනවනම් එයි ඡන්දෙකට යන්න බෑ ඡන්දයක් තියන්න ඡන්දෙන් තිබ්බම ජනතාව පෙන්නයි තමන්ගේ විරෝධය දැන් ඔබතුමා පිළිගන්නවද 2002 2019 රණවිත්‍ර සිංහ මහත්තයා ළඟ මැතිවරණ ජයග්‍රහණය කරන්න බෑ ජයග්‍රහණය කරුවාද 2000 එතුමා බලයට පත් වෙලා දැන් මොකද උනේ 2005 මැතිවරණේ එතුමා පරාදයි දැන් 2016 ජාත්‍යන්තර මූල්‍ය අන්තර්ජාලික ඩොලර් බිලියන 105ක් ගත්තා ඒ වැඩ පිළ ඉදිරිපත් වුණා ඒ කාලය තුල මම කිව්වේ වැඩිම ආදායම ලැබුවා වැඩිම සංචාරකයෝ ආවා වැඩිම අපේ තිබුණා සංචිත විතරක් ඩොලර් බිලියන 7.6ක් නිල සංචිත සාමාන්‍ය සංචිතත් එක 10.8ක් තිබුණා දැන් තියෙන දවස් 10කට සංචිත ඉස්සර තිබුණා මාස 6කට බඩු ගේන සංචිත දැන් තියෙන දවස් 10කට එහෙම තියලා ජයග්‍රහණය කරා එහෙම තිබිලා අර රටේ අගමැති තමයි ඊළඟ මැතිවරණේ පෙරදුනේ ඒකෙන් හින්දා එතුමාට අපේ පරණ අත්දැකීම් අනුව එතුමාට ඊළඟ මැතිවරණේ ජයග්‍රහණය කරන්න බෑ එහෙමනම් ඉතින් ඡන්දෙ තියන්න පුළුවන් හෙටත් විසිරලා ඡන්දෙ තිබ්බහම දැන් එතුමාට කා තියෙනවා පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් අවුරුදු දෙකවරේ පුළුවන් දැන් මේ පසුගිය පෙබ්‍රවාරි පස්සේ විසිරවන්න පුළුවන් දැන් විසිරවනවද නැහැ එයි බය දිනන්නේ නැති බව දන්නවා ජනාධිපතිවරණයකට දැන් ඉස්සලාම ජනාධිපතිවරණ ඔබතුමා කිව්වා වගේ 2024 ජනාධිපතිවරණ තියන්න ඕනේ. අපි බලමු මොකද තියෙන්නේ කියලා ජනාධිපතිවරණයක් આવත් අපි ජයග්‍රහණය කරන්න අපි වැඩ පිළ සකස් කරනවා. මහමැතිවරණයක් આવත් අපි එහෙම මෙයා කරනවා. පළාත් පාලන පළාත් සභා මැතිවරණයට අපි මේ විදිහට අපේ සංවිධාන ශක්තිය හදාගෙන යනවා. ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කෙක්කුමක්